ඔකලේ හගෙන ගියොත් එහෙම මම උඹ කෝට මාස් කරනවා. අනේ අම්මේ මං කොහෙවත් යන්නේ නැහැ නේ. මං උඹ ලේහන්නේ පන්සලට ගිහිල්ලා ඇවිල්ලා. අනේ අම්මේ මාව ලියන්නකෝ. අම්මේ. අනේ මං කොහෙවත් යන්නේ නැහැ අම්මේ. අනේ අම්මේ මාව ලියන්නකෝ අම්මේ. අනේ අම්මේ මාව ලියන්නකෝ. මං කොහෙවත් යන්නේ නැහැ අම්මේ. අනේ අම්මේ මාව ලියන්නකෝ අම්මේ. සසර සෙවණැලි. නිබ්බුතානුනේ සාමාතා. අම්මේ උඹලා ගෙදර යන ගම කොහොමලේ නසරානියා ඇයි අයියේ ඇයි අයියේ පන්සලේ බුදු ගිය අරගන්න බැරුව ඉන්නවා මේක යතුරු අරන් ඇවිල්ලා
පොලිසි අල්ල දෙන්න ඕන. මුගේ මේ අලුගුත්තේරු වැඩ තාම නවත්තන්න බැරි වුණානේ මොනව කළවත්. යකෝ නිදහසේ මලක් පානක්වත් පූජා කරගන්න නෑනේ. මූණම් උපන් ගෙයි මූසලේ. මහයේ කීට බැරුණානේ ඕකව හදාගන්න. මොන අලුගුත්තේරු වැඩේ කරත් ඒකිගේ වැඩේ ඕකව සුද්ධ කරන එක. ගියපම් බුදුමතුරු යතුරු හම්බුණා කියලා. මන්නම් කියන්නේ ඔය ළමයව කාට හරි බාර දීපන් කියලා. ඉස්කෝලේ යෑම නතර වුණත් ඉතින් ළමයි එක මරා ගන්න හදන හින්දානේ. ජීවත් වෙන්නත් විදියක් නැති එකේ ඔය ළමයින්ට දෑත රස්සාව පුරුදු කරන තැන් ඕන තරම් තියෙනවා. දැන්ට මේක තියාගනි. ඉතුරු ටික පස්සේ දෙන්න. මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ටවත් කියලා බලපංකෝ ඔය ළමයා ගැන. ඌ ඔහේ හිටපුවානේ. උඹ තමයි ඌව නරක් කරන්නේ. ඔව් දැන් උඹලා කියන්නේ ඌ ඉපදුණු එකත් වැරද්දක් කියලානේ. එතකොට උඹ කියන්නේ ඌ කරනේ ඔක්කොම හරි කියලාද? හරි වැරද්ද නොතේරෙන එක ඌගේ වැරද්දක් නෙමෙයිනේ. හරි වැරද්ද හොයෝ හිටපන්කෝ. එතකොට පෙරහැර ගිහිල්ලා තියෙයි. හිට කලින් උඹට දෙයක් තිබුණා කරන්න. මොකද්ද? නෑ මේ හරි හමං අපෙකුත් නැති එකේ උඹට තිබුණ ඒ කාලෙම බඩ සුද්ධ කරලා දාන්න. මොකද මේ අඬන්න තියාගත්තේ? මං උඹට වැරද්දක් කිව්වේ? අපෙක් නැතුව මේ ලෝකෙට ඉපදිලා කිරි සප්පයා කාලේ ඉඳලා අප එනකම් මග බලන් ඉන්නේ කියලා මම මොන තරම්නම් ඔය දරුවට මුසාවන් කියලා ඇද්ද? මායිකොල්ලට ගමේ උන් එක්ක විතරක් නෙමෙයි අම්මා වෙච්ච මායිකත් පුදුමාකාර වෛරකින් ඉන්නේ. උඹ තරහ ගියාම මොනවා කරනවද කියලා ඌවත් දන්නේ නැහැ. දැන් ඉතින් මොනෝ කරන්නද? මං ගොහිල්ල එන්න. සසර සෙවණැලි නිබ්බුතානුන සාමාතා.
ඔයා යනවද නැද්ද? තුන් එකද? මං අල්ලගන්නකො. ඔ ඔ ඔක. මම තරගෙන යන්නේ ගෑල් වලට. ඒ කාගේද බොත්? ඒ මේ මේ ලගන්නංග මන්ට ඔයාද? මම ගිහින් එන්නම් බුදුහාමුදුරනේ.
හේමා අන්න ඔබගේ පුතා මහලොකු වීරකමක් කරලලු දැන් ඉතින් උඹ ඉඳලා ඉවරයි වීරසේකර මහත්තයාගේ පුතා අන්න ඉස්බිරිතාලෙලු දැන් ඉතින් දුවපා වලිගෙ එහෙ තියාගන්න කොහෙම අර දිව්වේ අර පැත්තට ඒක මේ වැඩ කරන හින්දා ගම්මුන්ගේ මටත් කයි කතන්දර අහන්න වෙලා තියෙන. ඒ මොකද රාලා හමී? බලේ වැඩ නැහනේ. බලේ පාඩු බලේ වැඩ කර බලලා. වැඩ වැඩ වැඩ. මේ රාලා හමීට කේන්ති ගිහිල්ලා වගේ. අම්මා පව ඕකනම් මේ ගමට මහ කොඩි විනියා. ඒකනම් ඇත්ත. මට බෑ හැමදාමත් උඹට මේක කරන්න. මට ඉන්නේ උඹ විතරයි. ගමේ එකකාගෙන් කෙනෙහිලි ගම් වෙනුවට මං කැමති නෑ. මං නැති කාලෙක උඹ හොඳින් ඉන්නට. එහිටපන් බත් ටික කන්න. රසවට අනන කමන්නම් ඒමා ඒමා ගහපංගෝ කාලකන්නියත් එක ගෙයින් එළියට ඔව් අලු බෙස් වෙන නිසා පොඩි හේකුට ඉස්කෝලේ යන්නත් නැහැනේ හොඳ ඉතින් එළියට බහපං ඔබ දන්නවනේ මේ වීරසේකරගේ හැටි මොකද වීරසේකර මහත්තයා කෑ ගහන්නේ? කෑ ගහන්නේ? උඹ මුකුත්ම දන්නේ නැහැ නේද? අපි වසව හොඳටම ඇති. උඹ දන්නවද අපේ කොල්ලට කොච්චර තුවාලද කියලා? හරියම අපේ කිටියනම් ඕකට ඔහොම වෙන්නේ නැහැ. උඹට අපෑම් වැඩක් නැහනේ. මං දන්නවා මගේ කා වැරද්දක් කළේ කියලා. මං ඒකට ඌට දඬුවම් කරලා තියෙන්නේ. උඹ දඬුවම් කරා නම් ඌ හැදිලා හු ගොඩාක් කල්. ගමෙන් මුව මට්ටු කරන්න. ගණු කැලියට. දැන් මොකක්ද ඌට කරන්න හදන්නේ? කරන දේ පෙන්වන්න ඌව කලින්ම එළියට ගනි.
ඌතාවම ගෙදරාවේ නෑ. ඕකේ ඔය බරු කියන්නේ මහත්තයා. ඕක ගේ ඇතුළේම ඇති. හේමා උඹලා දෙන්නම හිරේ යන්න කලින් ඌව ගනින් එළියට. මං සරයක් කිව්වනේ ඌතාවම ගෙදරාවේ නැහැ. හේමද? ආපනතිකව මං ගෙයින් එළියට ගන්නම්කෝ. උඹ පොඩක් පැත්ත කරලා හිටහන්කෝ. මහත්තයෝ ඔය කරන වැඩේ වැරදි මහත්තයෝ. උඹේ නෝද මට හරි වැරදු ගන්න. හොඳට මතක තියාගන්න. ඌට හැමදාම හැංගිලා ඉන්න බෑ. අනික මම මේක ලේසියෙන් අතාරින්නෙත් නෑ. අපි යමු. බුදුහාමුදුරුවෝ කතා කරේ නෑ. බුදුහාමුදුරුවෝ නිදි ඇති කියලා හිතාවේ. මම මෙහාට ආවේ හැංගෙන්න. දන්නේ මොනතෝ නිින්ද ගියානේ. බුදුහාමුදුරුවනේ මෙතන සනීපෙට නිින්ද යනවා. අපනතේ කාටද බුදුහාමුදුරුවනේ? ජයසිරි මාමගේ තැපැල් නයන්ටේ උලංගියේ මගේ මූසලකමට කියලා ඔය බැන්නේ. ඒක ඇත්තද බුදුහාමුදුරුවනේ? මම මූසලෙක්ද? නිබ්බුතා නූන සාමාතා.
එම විට පවසනු මුවින් පබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් පබේ බුද්ධං සරණං ගච්ඡාමි තෙරුවන් සරණයි මේ ඔබ අමතන්නේ මිතුරු පරණාධාර සමිතියේ ප්‍රචාරක රථයයි මේ ඔබ අමතන්නේ මිතුරු පරණාධාර සමිතියේ ප්‍රචාරක රථයයි එන්න ලේබිඳක් දණ්ඩි පිංග්‍රස් කරගන්න අද දින මිතුරු මරණාධාර සමිතිය මගින් සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ පින්කමට සහභාගී වන්න මහින්දාරාම විහාරස්ථානයට පැමිණෙන්න ඔබ සැමට ආරාධනා පෝසිත වී හිංසා පීඩා මෙතන මස්ත බාදු කරන්න පලයන් යන්න නැහැ මංගා වෙලේ දන්නේ ඔබ සමට ආරාධනා කිව්වේ මොකද කිව්වේ ඔබ සමට ආරාධනා කිව්වේ ඔබ සමට කියලා කිව්වේ අකෝ උබල වගේ අඩු ජාතියුන්ට නෙමෙයි අනික හරි ජාතියක් ධම්මයක් නැති කේ කොහොමද අකෝ ලේ දන් දෙන්නේ ඈ ලේ දන් නැතෝ බක්කන් හරි හරි නෝනල වැඩේ කරන්නේ මේ සම්මිතියෙන් තමයි මේ වගේ පින්කමක් සූදානම් කරන්නේ. අනිත්යගේ කය විතරයි. අපි ඉතින් මේ වගේ පින්කමක් කරන්නේ තවත් මිනිස් ජීවිතයක් බේරගන්නනේ. නැතුව මේ මං අර ගෙනල්ලා තියි කිරිපැකට් වගේකුයි බනිස් වගේකුයි. අනේ ටික ලැස්ති කරලා ගනි. ආ. මේ අපි නේදන් දීපු කට්ටියගේ නම් ලිස්ට් එකකුයි. මේ සංවිධානය කරපු අපේ නම් ලිස්ට් එකකුයි දාලා හොඳ බැනට් එකක් ගන්න කියන් ගුණපාලයාට. පන්සල ඉස්සරහා දාන්න පුළුවන් නේ. හොඳයි අයියේ. අයියේ. අර බුදුගේ පැත්තෙන් දුමක් එන්නේ. එතන එන්න. බලන්න එන්න බලන්න. ඌන්. ඒ. ඒ. බුදුගේ ගිනි ගන්නව. අර තමයි ඔක ඇතුලේ දැන් දිනුවේ. ඒක තමයි ගිනි තියන්නේ. හාමුදුරුවනේ අපි මේකෙ දෙකෙන් එකක් බලාගන්නවා. මූ බුදුගිය ඇතුළට වෙලා ඉඳලා අන්තිමට පන්සලටත් ගිනි තිබ්බනේ. මාතයෝ පොඩක් කලබල නොවී හිටියන. කලබල නොවී කොහොමද? හාමුදුරුවොත් මහ පුදුම කතානේ කියන්නේ. දැන් එකක් දෙකක්ද? අන්තිමට මූහින්ද මුළු ගමම විනාශ වෙනවා. ඊට කලින් එලව ගන්නවා. හාමුදුරුවනේ අපි මේ ගැන තීරණයක් ගන්න.
ඔලු ගමම ඇවිලිලයි තියෙන්නේ. කෝකට ප්‍රවේශමෙන් ඉඳපල්ලා. මගේ ගෙදර ඉන්න මම මොකට බෑවිනා? ඔන්න කිව්ව පඬිත කතාවක්. හැයි දෙයනේ. බුදු ගයක් ගිනි තිනවා කියන්නේ මොන තරම් පාප කර්මයක්ද? ආ? තේරෙන්නේ නැද්ද ඔබට? ඔන්න කොල්ලව හංගපන්. ඌ කොහේ යන්නද? ඌ හිටපුවායි. ඒ දවසේ ඉඳන්ම මං කිව්වා ඔය කොල්ලව කාට හරි දීලා දාපන් කියලා. කොහෙද? දරුසුතල් බොක්කේ ඇස තියාගෙන? දැන් හොඳයිනේ කරගත්ත හරිය? දැන් ඉතින් මොනවා කියලා කරන්නද? වෙන දෙයක් උනාවේ. හේමනම් ගියේ මම මේ දේවල් උඹට කියන්න ආවේ හිතවත්කමට. හිතවත්කමට. මුළු ගමම ඇවිලිලා තියෙන වෙලාවේ උඹට ඉතුරුනේ මං විතරයි. අන්න ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි. දිකී පන්සලට බලයා. බතින් උනේ අතරද්දක් කියලා පිළිගන්නේ මම විතරයි. පිටිපස්ස දෙවෙන් ගිහලා මේ නිත දෙමක හැංගියා. ඇවිල්ලා ලියාගෙන යන්නද? ආ. මංකෝ. ගිබ්බන්නේ පුදු බඳු. යන්න. ඔය ගිබ්බා එයි. හම්බුල්. ඉන්නේ. හම්බුනේ. බුදුගේ ගිනි තිබ්. පන්සලට එක්කගෙන ආවා. මං එදා බුදු පහන පත්තු කරන්නනේ ගියේ. බුදුහාමුදුරුවෝ එක දැක්කනේ. බුදුහාමුදුරුවෝයි අම්මයි විතරයි දන්නේ මම මේ බුදුගෙට ගිනි තිබ්බේ නැහැ කියලා. මංජු. මංජු කැමතිද හැමදේම බුදුහාමුදුරුවෝ එක්ක කතා කර කර ඉන්න?
ඔබ වහන්සේ ගිහි ගෙහැරලා යනකොට මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ඔබ වහන්සේ දැනගෙන හිටියේ නැහැ. ඒගෙන මං කිව්වෙත් නැහැ. ඔබ වහන්සේගේ ගමනට බාධාවක් වෙන නිසා. දැන් මට තියෙන එකම බලාපොරොත්තුවත් ඔබ වහන්සේ නැති කරන්න තමයි. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මාපනි හිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරි. හාමුදුරුවනේ, ඔය හංගන් ඉන්න එක එළියට දාන්න නැද්ද? දැන් අපි දවස් කීයක් ආවද? ජයසිරි, මම කාවවත් හංගගෙන නැහැ. අපි මේ කතා කරලා බැරිම තැන ආවේ. හාමුදුරුවෝ කරන මේ වැඩේට අපි තදින්ම විරුද්ධ. අනිත් එක මේ බුදුහැඳුරු ගිනි තියපු එක පන්සලේම තියාගෙන ඉන්න හාමුදුරුවන්ට මේ ගමේ හැමෝම විරුද්ධ වෙලා ඉන්න වෙලාවේ හාමුදුරුවෝ කරන මේ වැඩේ අපි අනුමත කරන්නේ නැහැ. දැන් කෝය කොල්ලා? හරි ඉන්න බුදුමැදුරේ. බුදුමැදුරේ ගිනි තියපේක. බුදුමැදුරේ ගිනි තියපේක. බුදුමැදුරක් හදාගෙන හාමුදුරු වරි ලොක යන්න. අඬුවේ